බෞද්ධ චින්තන ක්‍රමය හැර මෙතෙක් ලෝකේ පහළ වුණු සෑම චින්තන ක්‍රමයකම මූලික පදනම ආත්මාර්ථයයි ස්වార్థයයි තම තමන්ගේම යහපතයි ඒ වුණාට බෞද්ධ චින්තන ක්‍රමයේ පදනම වෙලා තියෙන්නේ පරාර්ථය. ඒ චින්තන ක්‍රමයේ යොමෙන්නේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස. සුගත විනය සූත්‍රය අනුව සියලුම බුදුවරුන් පහළ වෙන්නේ. බෞද්ධන් හිතාය බෞද්ධන් සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය කියන පරිදි බොහෝ දෙනාගේ හිතසුව පිණිසයි. අනුන්ගේ හිතසුව පිණිසයි. ඒ ස්වභාවය තමා සුභාධර්මය තුළ දක්න ලැබෙන්නේ. සුභාධර්මය හැමදේම කරන්නේ අනුන්ගේ යහපතට. තමන්ගේ යහපතට නෙවෙයි. සුභාධර්මය තුළ තමන් කියලා ගන්න පුළුවන් කිසිම ආත්මයක් නැහැ. සුභාධර්මය පුද්ගලයෙක්ගේ මෙහෙයීමකින් සිදුවන්නක් නෙවෙයි. ස්වාධීනව සිදුවෙන්නක්. බොහෝ දෙනාගේ හිත සුවපින් සිදුවෙන්නක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගස් කොළන් අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් විෂ වායු උරාගෙන අපට හිත කර ඔක්සිජන් සපයන්නේ අම්ලකාර ඔක්සිජන් සපයන්නේ අපේ මුකුත් බලාපොරොත්තු නෙවෙයි. ඉර අපිට එළිය දෙන්නේ උණුසුම දෙන්නේ අපේ මුකුත් බලාපොරොත්තු නෙවෙයි. වලාකුල් වැස දෙන්නේ අපේ මුකුත් බලාපොරොත්තු නෙවෙයි. උලඟ වලාකුල් තල්ලු කරගෙන එන්නේ මුකුත් බලාපොරොත්තු නෙවෙයි. මල් පිපෙන්නේ අපේ මුකුත් බලාපොරොත්තු නෙවෙයි. ගෙඩි හැදෙන්නේ අපේ මුකුත් බලාපොරොත්තු නෙවෙයි. අල බහින්නේ අපේ මුකුත් බලාපොරොත්තු නෙවෙයි. අනුන්ගේ හිත සුවපින්ස. ලෝකයාගේ හිත සුවපින්ස. ඒකයි විශ්වයේ පවතින මූලික ස්වභාවය. බුදුදහම අනුව අවසානයේදී බුදු පසේ බුදු මහරහත් භාවයන්ට පත්වනහමත් ඉතිරි වෙන්නේ අනුන්ගේ හිතසුව පිණිස පවතින චින්තන ක්‍රමය. සුගත විනය සූත්‍රයේදී සඳහන් වෙනවා බුදුවරු පහළ වෙන්නේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස. බෞද්ධන හිතාය බෞද්ධන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය කියලයි පරින් ඒ අදහස ප්‍රකාශ වෙන්නේ. ඒ වගේම සියලුම බුදුවරු ලෝකයට දේශනා කරන්නේ සුගත විනය සූත්‍රය අනුව බ්‍රහ්මචරියන්. මෙතන බ්‍රහ්ම කියන්නේ උත්තම කියන තේරුම දෙන වචනයක්. චරියන් කියන්නේ චරියාව නොහොත් හැසිරීම කියන තේරුම. ඒ අතින් බලනකොට බ්‍රහ්මචරියන් කියන්නේ ඉතා උත්තම හැසිරීම. ඒ උත්තම හැසිරීම මොකද්ද කියන එක බෞද්ධ චින්තන ක්‍රමයෙන් වගේම ත්‍රිපිටකයේන මං කලින් සඳහන් කරපු සුගත විනය සූත්‍රයෙනුත් පැහැදිලි වෙනවා. බුදුවරු පහළ වෙන්නේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස කියන එක. සුභාධර්මය වගේම. ඒ වුණාට මං කලින් කිව්වා මෙතෙක් ලෝකේ පහළ වෙච්ච හැම චින්තන ක්‍රමයක් විශේෂයෙන්ම පසුගිය 7 වසර දෙකේදී ලෝකේ බිහිවෙච්ච හැම දේශපාලන
චින්තන ක්‍රමයක්ම මතපිටියෙන් බොහෝ දෙනාගේ හිත සුව පිණිස සාසන අරමුණක් පෙන්නු කළාට ක්‍රියාත්මක වීමේදී සිද්ධ වෙන්නේ ඒ බලයේ මෙහෙවනම්ගේ ආත්ම ලාභයයි. පරාත්‍ය වෙනුවෙන් සිද්ධ වෙන්නේ ආත්මාත්මය සාක්ෂාත් වීමයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අරමුණ බොහෝ දෙනාගේ හිත සුව සැරසීම. ඒ වුණාට උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉද්දාසමතිලා 1988 ලැබුණ දායිදලා ලංකාවේ පාලනය ගෙන ගියේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට. ඒ වුණාට එයින් යාපත සිද්ධ වුණේ බලකාමී අතලොස්සකට පමණයි. බොහෝ දෙනාගේ හිත සුපිච්ච ඒ ආණ්ඩු ක්‍රමය පැවතුරු නෑ. ඒකයි අද ලංකාව බංකොලොත් රටක් බවට පත්වලා තියෙන්නේ. පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රයෝජන ගත්තේ ආත්ම ලාභය සඳහා. එකට එක හේතුවක් ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය තමයි සරු ජන ඡන්ද බලෙන් දේශපාලකයන්ම රටේ පාලකයන් තෝරා ගැනීම. අන්තිමට බොහෝ දෙනාගේ හිත සුව පිණිස බොහෝ දෙනාගේ කැමැත්තෙන් තේරුණයි කිව්වට වැසිකිලි කටකට බත් මුලකට අරක්කු බෝතලයකට ඡන්දේ පූජා කරන පිරිස වැඩි නිසා ඒ අය තෝරන්නේ ඒ අයගේ හිත සුව පිණිස කටයුතු කරන බල්ලෝබී ආත්මාර්ථකාමී පුද්ගලයා. ඒකයි ඒ තත්ත්වය බොහෝ දෙනාගේ හිත සුව පිණිස බව පෙන්වුවට අල්පයක හිත සුව පිණිස පමණක් පැවතුනේ. ලංකාව වගේ රටක් සත්සුරිය රටක් සෞභාග්‍ය සමන් රටක් බංකුලොත් රටක් බවට පත්වෙන සමාජවාදය මාක්ස්වාදයේ පදනම් කරගත් සමාජවාදී පදනම බහුජන ජනතාවගේ අතලොස්සක් දලිතයන්ගේ නෙවෙයි බහුතරයක් කුවිකම්කරුවන්ගේ. යාපත් සල්සන්නයි කියලා ආණ්ඩුව පිටෙව්වට ධනපතියන් සකස් කරගත්ත ව්‍යාපාර ජනසතු කලාට අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ දේශපාලකයන් අතලොස්සකගේ මඩිය තරබීම පමණයි. දුප්පති තාතා දුප්පත්ති පමණයි. ලිබරල් වාදය අරගෙනාව ජයත් ජයවදෙන එයින් අද සිදුවුනේ අන්තිමට ධනපතියන් අතලොස්සකගේ ව්‍යාපාර සැලසීම් පමණයි. බහු ජනතාවගේ යහපත නෙවෙයි. ඒ වුණාට අද ජනතාවට බොහෝ දෙනෙකුට තේරිලා තියෙනවා මෙතෙක් පැවතිච්ච චින්තන ක්‍රම දේශපාල ක්‍රම බොහෝ ජනතාවගේ හිත සුවපත් නොවන බව. සිස්ටම් චේන්ජ් කියලා ඒ තත්ත්වය වෙනස් කළ යුතු බව දැන් තේරිලා තියෙනවා. ආචසි ක්ලාක් වගේ විද්‍යාඥයෝ ප්‍රකාශයක් කරලා තියෙනවා බොහෝ විට තව අවුරුදු 25කින් මුළු ලෝකයේම බෞද්ධ චින්තනය පිළිගන්න තත්ත්වයට පත් වෙනවා කියලා. බෞද්ධ චින්තනය කියලා කියන්නේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස පවතින චින්ත ක්‍රමයක්. බෞජන සාය බෞජන සුකාය ලෝකානුකම්පාය කියන විදිහට පවතින චින්තන ක්‍රමයක්. ඒ බවට පෙරමිති දැන්ට පහළලා තියෙනවා. මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කලකිරීලා තියෙනවා.
සමාජවාදී කියන මාක්ස්වාදී කියන කරකිරලා තිනවා. මෙතෙක් පැවති දේශපාලන ක්‍රම ගැන කලකිරලා තිනවා. මතවාදී කියලා කියන්නේ සංකල්ප. සංකල්ප කියන්නේ කිප්ප. මතුවිටෙන් බැලු බැලුවට පේන්නේ මේ මතවාදී ඇත්තක් වගේ. බෝධිලාගේ ඉතිරි පින්ස් වගේ. අන්තිමට ක්‍රියාත්මක වෙනකොට මං අර කල් කිව් විදිහට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ අතලොස්සේගේ ඉතිරි පින්ස්. බලේ සිටින අයගේ පාලනය කරන අයගේ දේශපාලන බලධාරීන්ගේ යහපත පින්සයි මෙතෙක් පැවිදිච්ච චින්තන ක්‍රම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ නිසා ආදි ශික්‍රා කියන විදිහට තව අවුරුදු 25කින් බෞද්ධ චින්තන ක්‍රමය අනිශ්චීලම චින්තන ක්‍රමය අභිභව ලෝකේ පුරාම ව්‍යාප්ත වෙන ලකුණු පෙන්වීම කරනවා. මං කලින් කිව්වා බෞද්ධ චින්තනයේ පදනම වෙන්නේ බ්‍රහ්මචර්යයන් කියන උත්තම චර්යාව හැසිරීම. හිතින් කයෙන් වචනින් කියන උත්තම හැසිරීම. ඒ ඇසී ප්‍රධාන අංගය තමයි බ්‍රහ්මචාරියන් කියන්නේ හතර බ්‍රහ්ම විහරණය කියලා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා කියන්නේ. මෛත්‍රිය කියන්නේ අයුන්ගේ ඒ ආපත පිසියමෙන් චිත්ත ස්වභාවය. කරුණාව කියලා කියන්නේ දුකටපත් වෙච්ච අය මුදවන්න යොමෙන් චිත්ත ක්‍රමයක්. මුදිතා කියන්නේ ආත්මාත්වාකාමීව බලලෝභීව තවචාච පොහෙමි දුක් විඳින චින්තන ක්‍රමයක් පවත්වාගෙන යන වෙනුවට සතරෙන් සාමයෙන් සමගින් ජීවත් වී ඇති ප්‍රීතිමත් චිත්ත ක්‍රමයක් බිහි කිරීම. උපේක්ෂා කියන්නේ පෞද්ගලික අපේක්ෂාවෙන් තොරව කටයුතු කිරීම. අනුන්ගේ හිතසුව පිණිස කටයුතු කිරීම. බ්‍රහ්මචර්යයන් කියලා කියන්නේ අන්‍යෝග්‍ය තත්ත්වයක්. උත්තම චරියාව උත්තම ඇසිරීම බෝධයාගේ හිතුව පිරිස ඇසිරීම බාධර්මය හැමදැප් කරන්නේ අනුගේ හිත සොපිංස ආත්මාත්තකා මිත්‍යකින් තොරව හැම දීස්පාල පක්ෂ ක්‍රමයක් මිච රටවල් පාලනය කරබ බිහිවර තියෙන්නේ බල්ලෝභය පදරම් කරගෙන ආත්මාත්තයේ පදරම් කරගෙන තම තමන්ගේ හිතසු අපේක්ෂා කරගෙන ඒ තත්ත්වයට ක්‍රියාත්මක වෙන්නේ. ඒකට හේතුව බොහෝ දෙනෙක් ආත්මාර්ථකාමී වීම. ප්‍රජාතන්ත්‍රවාදය අනුව සර්ව ජන ඡන්ද බලය අනුව ඒගොල්ලෝ තෝරගන්නේ ඒගොල්ලන්ගේ ආත්මාර්ථකාමී අභිප්‍රායන් ඉටු කරගන්න විදිහ පිරිසක්. දේශපාලනට බහින්නේ භෝජනයක කටයුතු කරනවායි කියන පිරිසක් නෙවෙයි මතු විටින් පෙන්වට. ඒ වුණත් පැහැදිලි වේගෙන යනවා. දැන් ලෝකයේ සිදුවෙන සිදුවීම් දිහා බලනකොට මෙතෙක් පැවතිච්ච චින්තන ක්‍රම අභිභව බෞද්ධ චින්තන ක්‍රමය ක්‍රියාත්මක වෙයි කියලා. බෞද්ධ කියන්නේ බුද්ධමත් චින්තන ක්‍රමයක්. බෞද්ධ කියන වචනේ දෙන්නේ බුද්ධ කියන වචනේ. බුද්ධ කියන්නේ අතීත කෘතවත්පදය පාළි සත්‍ය අවබෝධය කියලා තේරුම් දෙන. බෞද්ධ කියන්නේ සත්‍ය අවබෝධයෙන් යුක්ත බව. ඇත්ත තේරුණාම අපි කවුරුත් ඉන්න ඕනේ. අපි එකිනෙකාගේ හිත සුවස සුවසලසමින් ජීවත් වෙන්න ඕනේ. එකිනෙකා කෙරේ මෛත්‍රියෙන් කරුණාවෙන් ජීවත් වෙන්න ඕනේ. නැති බෙරිකම් ගැන අඬාඩා වැළපෙන වෙනුවට ලද්දෙන් සතුටින් සන්තෝෂයෙන් මුදිතාවෙන් ජීවත් වෙන්න ඕනේ. ආත්මාර්ථයේ සල්සගෙන ජීවත් වෙන වෙනුවට පරාර්ථයේ සල්සගෙන ජීවත් වෙන උපේක්ෂා සාගත
සිතුවිල්ල ඇති වෙනවා. අපේක්ෂාවකින් තොරව, පෞද්ගලික අපේක්ෂාවකින් තොර තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා බෞද්ධ චින්තනය ක්‍රමයට පදනම් වෙන බ්‍රහ්මචර්යයන් කියන සතර බ්‍රහ්ම විහරණය ක්‍රියාත්මක වියක් ආරම්භ වීමට අපේක්ෂාවක් ලෝකේ පුරා ලියලිමින් පවතිනවා. ඒ තත්ත්වය බොහෝ දුරට ක්‍රියාත්මක ඉඩකඩ තියෙනවා. බහුජන මතය ඒ පැත්තට හැරෙන නිසා එතකොට ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයවත් සමාජවාදයවත් මාක්ස්වාදයවත් ලිබරල් වාදයක් නෙවෙයි, මහා සම්මතවාදයක්. ලංකාවේ අවුරුදු 1000 කට තිස්සේ රජවරු බිහි වුණේ මහා සම්පත පරම්පරාවෙන්. රජකමට තෝරගත්තේ බුදුආදිරුත් මහා සම්මත වංශයේ මහා සම්පත පරම්පරාවේ. ඒ බුද්ධ චර්යාව අනුමත කරන පාරිකයන් වුණත් බිහිුණේ මහා සම්පත පරම්පරාවෙන්. ඒ නිසා විවිධ මතවාද වෙනුවට හැමෝටම පිළිගත හැකි මහා සම්මතයක්. ටික දෙනගේ බහුජන මැජෝරිටි රූල් කියන එක බොහෝ දෙනාගේ කැමැත්තෙන් නෙවෙයි. බොහෝ දෙනා කියන්නේ ආත්මාර්ථකාමී අය, අයහපත් අය, සුළු දිනෙක යහපත් අය ඉන්නවා. ඒ යහපත්කම තමයි මහා සම්මතේ බවට පත් වෙන්නේ. යහපත් අයගේ යහපත් පාලනයකින් මහා සම්මත ක්‍රමයකින් ලෝකයකට හිතක් සැලීමට ඉඩ තියෙන බවට පිරිනිමිති පාලමින් යනවා.